අපේ මාතෘභූමිය අධිරාජ්‍යවාදී පාලනයෙන් මිදලා 75 වසරක් ගත වෙන අවස්ථාව දේශයක් ලෙස අප සැමරිය යුතුම අවස්ථාවක් බව සැබෑවක්. නමුත් ප්‍රශ්නය වෙන්නේ එහෙම සමරන්නට තරම් අභිමානයක් මේ මොහොතේ අපේ රට තුළ තිබේද කියන ප්‍රශ්නය. විදේශ ණය වාරික ගෙවා ගන්නට නොහැකිව ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති රටක 30%කට අධික ජනතාවක් කුසගින්නේ සිටින රටක ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ආදී පනත් දරුණු ලෙස අවභාවිත කරමින් ජනතාවගේ නිදහස දැඩි ලෙස විනාශ කර ඇති රටක රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙලා ඇති රටක රුපියල් මිලියන 200කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද කියන එක අපි ප්‍රශ්න කරනවා. අපේ ස්ථාවරයේ තියෙන්නේ අපි මේ නිදහස් උත්සවය උත්සවාකාරයෙන් සැමරීම කියන එක ප්‍රතික්ෂේප කරනවා කියන එක. එතකොට ඒ අනුව කතෝලික සභාව නියෝජනය කරන කිසි කෙනෙක් ඊට සහභාගි වෙන්නේ නැහැ. අපේ දේශයේ නීති ආධිපත්‍ය බරපතල ලෙස අනතුරට ලක් වෙලා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව වගේ ස්වාධීන ආයතන පවා දේශපාලන බලාධිකාරී අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමුඛස්ථානය ලබා තිබෙන බව පෙනෙන්නට තියෙනවා. පාස්කු විරුදා ප්‍රහාරය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නීතිපතිවරයාට ලබා දී තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම දිගින් දිගට මතපසු කිරීම ඒකට හොඳම උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. දැන් කෙනෙක් සමාව ඉල්ලන්න ඕනේ වරදක් කළයි කියලා පිළි අරගෙනනේ. නමුත් හිටපු ජනාධිපතිවරයා පිළිගන්නේ ඔහු වරදක් කළාය කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු කියන්නේ මම වරදක් කළේ නෑ, මේ මම පත් කරපු අය වරදක් කළපු නිසා තමයි මට මේක ලැබිලා තියෙන්නේ කියලා. එහෙම තත්වයක් යටතේ ඔහුට සමාව ඉල්ලන්න අයිතියක් නෑ. ඒ කියන්නේ ඒක සදාචාරාත්මක නෑ. තමන් වරදක් කළා නැත්නම් සමාව ඉල්ලන්නේ. ඉතින් මම දකින්නේ සමාව ඉල්ලීම හිස් ප්‍රකාශයක් පමණයි කියන එක. ඒ නිසා මේ ඔහුගේ සමාව ඉල්ලීම අදාළ වෙන්නේ නෑ අපිට. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මිනිස් අයිතිවාසිකම් කඩකිරීමේ වරදට වන්දි ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරලා තියෙන්නේ ඔහු පත්කල නිර්ධාරණය කළ වැරදි නිසා නෙවෙයි. ආරක්ෂක ඇමතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තමන් යටතේ තිබූ ආයතන කරන කටයුතු පිළිබඳව අධීක්ෂණය කිරීමේ වගකීම පැහැර හැරිය නිසායි. ඒ නිසා ඔහු අද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කරන ප්‍රසිද්ධ ප්‍රකාශ ජනතාව මුලා කිරීමක් වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද තීන්දුව විකෘති කිරීමක්. ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කරන ඔහු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා, ඔහුගේ වාකීම් පැහැරලා තියෙනවා. ඒ නිසයි මේ තීන්දුව ලබා දෙන්නේ කියලා. අපි ඒ දවස්වලම කාර්යාල නියපාන ප්‍රකාශ කරලා අපි සමාව දීලා තියෙන්නේ. නමුත් සමාව ලබා දීම නෙමේ ප්‍රශ්නේ. නමුත් ඇත්ත සොයා ගැනීම අවශ්‍යයි.